එතන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා. ඒගොල්ලන්ට ලෝකයෙන් ඉඩහැරියා එන්න. ද්‍රවිඩ ජනතාව යුද්ධයට මැදි වෙච්ච අය, යුද්ධෙ මැදි නොවෙච්ච අය, ඉන්දියාවේ හිටපු අය, මාලදිවයිනේ ඉනේ හිටපු අය, දෙමළ නම් තියෙන ඔක්කොමලා මෙහාට එන්න පටන් ගත්තා. සිංහල මිනිසුත් ඒ සමගම ආවා. අපි බොහෝ දෙනෙක් ඒ සමගම මේ රටවලට ඇතුල් වුණා. දැන් මේ රටවලින් උපේන සල්ලි යුද්ධේ පෝෂණය කරන්න එහාට හරිනවා. නිසා මෙතනදී අපි කාටත් පිළිගත යුතු වැරදි තියෙනවා. අපි කාටත් සමාව ඉල්ලිය යුතු ගෞරවනීය සමාවක් ඉල්ලිය යුතු තත්ත්ව තියෙනවා. ඒ ඒ ඒ සමාව ඉල්ලන්න අපට පුළුවන් නම් ඒ වරද අපි පිළිගන්නවා නම් අපට මේ දෙගොල්ලෝ අතර හොඳ සහසම්බන්ධයක් යලි නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ පිළිබඳව කතා බහ කරන්න නෙවෙයි, අතීතයේ පිළිබඳව අමතක කර දමන්නට, හෙට හොඳ දිනයක් නිර්මාණය කරන්නට අපට එකතු වන්නට අවස්ථාව තිබෙනවා. හැබැයි ආපසු කළු ජූලි අඳුරු මතක සටහන් දෙමළ මිනිස්සුගේ හිත්වලට ඇතුල් වෙන්න දෙන්න හොඳ නැහැ. අද මිනිස්සු ඊට වඩා උගත්, අද මිනිස්සු ඊට වඩා දැනුවත්. අද කොළඹ නගරේ දෙමළ කඩ කොච්චර තියෙනවද, දෙමළ ගෙවල් කොච්චර තියෙනවද? බොහොම අපූර්වට මේ මිනිස්සු ඉන්නවා. හැම ගමකම දෙමළ පවුලක් දෙකක් ඉන්නවා. ඒගොල්ලන්ට අද සිංහල මිනිස්සු ආදරෙන් රැක බලා ගන්නවා, ඒගොල්ලන්ව ආදරෙන් ආරක්ෂා කරනවා. අද දෙමළ මිනිස්සුන්ට ලංකාවේ ඕන තැනක කියලා ජීවත් වෙන්න පුළුවන්. සිංහල මිනිස්සුන්ට සමහරලාට උතුරේ නැගෙන්න යන්න බෑ. ඒ අපි අති කරන්න ඕන කරන தත්වය දෙමළ මිනිස්සු විසින් ඇවිල්ලා සිංහල මිනිස්සුන් අරගෙන යාපනයට, වවුනියාවට, කිලිනොච්චියට අරගෙන යන්න පුළුවන් තරමේ තැනක්. මේක කරන්න බෑයි කියලා අපිට හිතන්න බෑ. එකම වාදකයේ ත්‍රස්තවාදය. සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, අන්තවාදය තමයි මෙතන තියෙන එකම වාදකේ. සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් එක මැඩින්න, ඒක නැති කරන්න. ඒ සඳහා අපි දෙමළ අපේ සහෝදර සහෝදරියන්ගේ අවවාද, උපදෙස්, සායයාගේ හෘදයාංගම හැඟීම් බලාපොරොත්තු වෙනවා. මහේෂ් කොහෙදලද අපිත් එක්ක කතා කරන්නේ? මම මිරානේ කොහොමද? කියන්න මහේෂ්. මොකද මට කියන්න ඕන, මොකද අපේ සිංහල දැන් මෙතන කතා කරලා මම දැක දැන් ටැමිල් කට්ටියක් කතා කිව්වා. මොකද මමත් සිංහල නම මම ටැමිල්. මොකද මම ගියපා ලංකාවට කියලා මම ගියා වවුනියාවට. මොකද මගේ පෞද්ගලික යාළුවෝ ඉන්න වවුනියා මම ඒ ගියා මම. එතකොට පිරිකොල්ලෙත් මොකද මට දැනගන්න ලැබුණා, මොකද අපේ සිංහල අය වැරදි කරන්නේ නැතුව නෙමෙයි. මොකද ටැමිල් අය අතරද ඒගොල්ලෝ අතර තියෙන ඔය වවුනියාවේදී ඒගොල්ලන් හිර කරගෙන ඒගොල්ලන්ට ගොඩක් බලපෑම් තියෙනවා. මොකද ඒක නැහැ කියන්න බෑ. මොකද ඒක ඇති කරන් තියෙනත් අපේ සිංහල අයමයි. මොකද එතනදී මොකද මට කිව්ද පෞද්ගලික මොකද ඒගොල්ලෝ මට මොකද කිව්වේ, ඔයාට එන්න පුළුවන් මොකද ඔයා ටැමිල් කෙනෙක් වශයෙන්. මොකද මම ටැමිල් කතා කරේ වෙලාවම. ඊට පස්සේ අපේ වාහනද මෙයා තියාගෙන මාත් එක්ක ගියා බොහොමයි. අපි කට්ටේ හිට ඇව්වනේ. මොකද ඒ ගියාම ඒගොල්ලෝ අපේ සිංහල කට්ටේට සැලකුවේ මම හිතන්නේ කවදාහක්වත් මගේ මේ ඉතාලියේ අලුත් ඉන්නවා. ඒගොල්ලෝ කියන තමිල් අය තරම් මනුස්සකම තියෙන, මොකද ඒගොල්ලන් ගා තියෙන අමුත්ම මහත්මා ගතියක් තියෙනවනේ. මොකද මම හිතන්නේ කවම කවදාහක්වත් මේ ඒ විදිහට අපේ සිංහල කලකයි කියලා අපේ සිංහල අයට. ඒ මොකද ගෙදරකට ගියාම එමිසු පුටුව පිහදාලා ලස්සනට ඉඳ ගන්න අපිට තරස්සනවා. අපිට එමිසුණු කණ්ඩ පොණ්ඩ වීදුරෝ අපිට වීදුරෝ හොදලා අපිට තේ ගිනත් දෙන්නේ. අර මං හිතන්නේ අර දෙවි කෙනෙකුට අර සාමි කෙනෙකු ගිනත් දෙන්න ගෞරවත් අපිට ලබා දෙනවා. මොකද ඇත්තේ දේ අධික කරන් තියෙන්නේ අපේම සිංහල අය විසින්මයි. නැතුව මේ වෙනත් අයින මොකද තමිල්ල අපි කුක් කරලා වැරදි කියලා. මොකද ඒක අපි අපේ ඇතුළම පුහු මතයක්. ඒක මොකද ඒක හොඳට තේරෙන්නේ ඒ අපි එතනට ගිහිල්ලා බලන. මොකද අපේ සිංහලයි කියනවා ටැමිල්ල එල්ටීටී කියනවා. එල්ටීටී කියලා කියන්නේ මොකද මගේ මම ඉගෙනත් කාලේ මගේ යාළු හිටියා ටැමිල්ල යාළු. ඉතින් ඒගොල්ලෝ හැමදාම කියන්නේ අපි එල්ටීටී නෙමෙයි. මොකද අපි මෙතනට පත් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ මිනිස්සු පත් කරලා තියෙන්නේ. මොකද ඒක ඔයා චැනල් එක කරනද වාට එක දැනන එකනේ. මොකද මමත් එදගෙන මොකද මම මේ අතට මිලාන බලන්න අපේ සිංහල මිනිස්සුනේ ඔය හැමදේම උදව් කරන්නේ. මොකද අපි දැනුවත් අපේම සහෝදර කී දෙනෙක් උදව් කරනවා සම්බන්ධනේ. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් දිනු කරගන්න. දැන් ඔයගොල්ලෝ එල්ඩී නැති දාට ඒගොල්ලෝ විශේෂ ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ තව තවත් දව කරන ඉන්නේකට. මොකද මට වඩා ගොඩක් විශ්වාස නිසා මම මට බලන්නට. මොකද ඒක අපේ තමිලයට මට කියන්න තියෙන්නේ අපේ රටේ කරාටත් තියෙන්නේ. ඒකද අපේ රට අපේ අනිවාර්යයෙන් රැක් ගන්න අපි දෙගොල්ලම එකතු වෙලා. මොකද දේශපාලන හොරු දෙහෙර බොරු කරන්නේ. එහෙනම් අපි ඒක පිළිගන්නම ඕනේ නිසා. එහෙනම් ගොඩක් ස්තුතියි වාටයි. නමස්තේ මහේෂ්. රංග බොහොම අපහසුෙන් දුරකථන මාර්ගයට සම්බන්ධ වුණේ රංග කියන්න. ඔව් නාර්දයා, මේකයි මේ අපේ රටේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රටේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අදටත් අපි හොඳට මෙහි දෙමළ යාළුවෝ ආශ්‍රය කරගෙන අපි ලබන වල ඉන්නේ.
ඉතාමත්ම හොඳින් අපි ආශ්‍රය කරගෙන යනවා. නමුත් අපේ රටේ යම් යම් අවස්ථාවලදී දේශපාලන වාසිතක අපේ දේශපාලනය ඇති කරපු ප්‍රශ්න දිනවා. දැන් කළු ජූලිය ගත්තොත් ඒක මියවුන් ඇති කරන්නේ දේශපාලනයෙන් විසින්. අපේ රටේ දේශපාලන වාසිතක ඇති කරපු දෙයක් හැටියට තමයි මේ දකින්න වෙන්නේ අපිට. මොකද ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න දේශපාලනය දේශපාලනඥයන්ගේ වාසි වලට තමයි. ඉතින් ඒ තත්ත්වයේ යටතේ අපේ රටේ මුලින්ම දේශපාලන විසඳුමක් අපි හොයාගන්න ඕනේ. මුලින්ම දේශපාලනඥයෝ සමගි වෙලා ඉන්න ඕනේ යුද්ධීය විරයක්.